මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනි රාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා. දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්න අද දේශනාවට මාතුරුකාව විදියට ලැබිලතියෙන්නේ ගිහිජීවිතයේ ගත කරන කෙනෙක් ගත කරද්දී සතර සතිපට්ඨානය වඩාගන නිවනට යොමු වෙන්නේ කොහොමද කියහලා තියෙනවා. බුදුදහමේ මූලික හරය තමයි සතර සතිපට්ඨානය කියල කියන්නේ. සතර සතිපට්ටානය කලකැන සිහිය පිහිටුවා ගන්නවා කියන එක තුොට සිහිය පිහිටුවා ගන්නවා කියන කාරණය මත සි පිහිටවා ගන්න අපට බැරිවනහම තමයි ලෝකේ ඔක්කොම අරබුදය මතුවෙන්නේ. ොට නිශ්චිතව මොනෝ මතද සිහ පිහිටුවා ගන්නේ කියලා අපට හරියටම අදහසක් නෑ එනිසා බුදුරජාණන්හස වදාල සතර සතිපට්ටානය කලෙක තැන් හතරක් පිළිබඳව එළඹ සිටි සිහිය උපදවා ගන්න කියලා ඒක නැත්තන් බුද්ධ සාාසනය රැකවරණයකුත් නෑ අපි කතා කරනවා බුද්ධසාාසනය එක දෙයක් මොකදද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ රැකවරණය කොතනද තියෙන්. බුදුරජානන්ගේ ශ්‍රාවකයකුට තියන රැකවරණය මොකක්ද රැකවරණය කොතනද තියෙන් රැකවරණ ති හදාගන්නවනම් කොහොම දෙක හදාගන්නේ ඕකට ලස්සන දෙයක් තිේනවා බුදුරජන් වහන්සක දේශනාව බොහොම ප්‍රසිද්ධ උපමාවක් උපම තමයි ඉබි පැටවුටිකකට ඒ ඉබබන්ගේ වැඩිහිටි ඉබ්බෙක් කියනවලු මේ පැත්තෙන් අන්න එපා කොහෙවත් කියලා මේ සීමාව තියන දෙයක්හන්නෝ ඒ සීමාවෙන් යන්්ඩෙ පාහිලියට කියලා. එට පස්සේ මේ බ්බොය කතාව හන්න ඇල්ලු. එක ඉබ්බෙක් ඉති ඔක්කොමයකාමේ දැම්මි වැඩි හිටිබ්බෙක්ි සය කියලා හිතමුකු එයා කියන කතාව ර ඉතුරු බ්බොක්කෝ මහගෙන එකම එක යිබෙක් ඕකහන්ඩ කැමැති නෑ. නෑ තිහා පැත්තර ගියාට අයමක් වෙනවාද කියලා යාහිතනෝ. ත්‍රේ බ්බ දවසක් හැමදා මොයි කතාාවකකි වට කකාන මම්පුටක් ගහි බලනවා කියලෙහිම නිදව සහර මිනිිසි වනිඒවගේ මේ ඉ්බමකද කරන්නේ අ අ වැඩි හිට ඉබ්බ කියපු සීමාවෙන් එලියට ගියාලු එලියට ගිහින් බලලා කාලාහෙමවල තිය අනකොට බොහොදට තනකොල තියෙනවාරම හොට හැදිලත් තියෙනනවා තිය නිසා මේ ඉතින් ඔච්චර හොඳට තියෙනගේ අය ඕක කාලාවොම්මකද කියලායා කාලමආවලු ඇවිලා අනි කිබ්බොන්ට කියනවලු මේ සීයගේ ඔලුවනරක් වෙලා මේ මචන හොට තනකොලතති දී පැතටය න් දෙපා කියන තමන් ගිහින් කාලම ඇවිල්ල මං මේ කියන්නේ ඒ නිසා ඔය කියනවා ඔච්චර හණ්ඩුවෝනෑ මම ගිහින් කාල ඇවිල්ල මේ කියන්නේ මන්දමවිල්ලත් තින්න ඕනි ඒ නිසා ඔය වයසක් කෙන කියනවා අපිියෝන වට වඩා හණ්ඩුවෝනෑ ඔන්නමං වැඩයි කරලා පෙන්වවා නැවගොලුත් වැඩට පටන්ගන්න වගේ නිකං අරගොල්ලටත් එෙක්තන විදික පෙළඹවීම හැදුවල් රවැඩිහිටි බාවහම අර ඉතුරු ඉබි පැටව න්නවාන ඉබ්බෝ කතාකරාදි කෙම හන් දෙපා අපි මිනිසුවනයහන්නේ එතුර දැමික තියෙන දර්ශනික හරය ගත්ත හම හරි දර්ශනික අද හස්තියනෝ මේ වගේ තුර ජාතක පාලියම තියනෙ සම්පූර්ණෙන් චිකිත්සාමය අගයක් තියෙන දෙයක් පුස්තක චිකිත්සාාව කියල ලෝකේ දියුණු මේ මන මනු චිකිිත්සක ක්‍රමයක් වර්තමානි දියුණු කරලාතිනු ලංකාවීමමන එක ප්‍රකට නෑ පුස්තක චිගිත් සාව කියලා. ඒක ලෝක ගොඩාක්දුණයි ලොකේ දෙවුණු ක්‍රමා අතර තියනවා රෝගියක්කාහම රෝගයාට සමාන පුරාවෘර්තයක් සම්බධ පොතක් දෙන එක කියවන්න කියල එක අනුව තමයි ප්‍රතිකාරරගෙන යන්නේ තු ංවගේ මිකිෙකේ චරිත ඇතුලත් තින්වා යඒ ප්‍රශ් විසඳ ගන්න කොහොම ද වගේ කතාවක් තමයි තින සතයයක් විතරඇතු පොත කියවල වගේ කතාවත්තමයි කිය. න්න යවගේ පුස්තක චිකිත්සාමය අගයන් අතර ඉතා මඉහලින් තියෙනෙ එකක් තමයි ජාතක පොත කියල කියන්න ත්‍රේක අර සත්තු කතා කලා කියලා කියන්නේ සත්තු කතා කරාටම නෙමේ සත්තු ඔස්සේ මානව වර්ගයාගේ නිරූපණයන් තමයිත් තියන්නේ හැම තැනව මානවවර්ගයාගේ නිරූපණයන් තියනවා තරේ මානවවර්ගයා මානව චර්යා ගැන තමයි තියෙන් ඒේ සමහර මානවචර්යා පැහැදිලි කරනකොටඒ හරි අපූරුවෝ යෙදු. මක එක තැනක ජාතක පොතය එක තැන තිබ මේ ලඟදිය හැබ වනා මේ එක්තරා වෙලාවක මේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ නමක් වෙනුවවෙන්නේ එක දේශනා කරන ගෙතිෙන්නේ මේ මහිතන වෙළඳ කණ්ඩායමක් මත් පැන්හෙම බීලා. හොඳට සුරාව පානී කරලා, මස්සෙහෙම කාලා පුච්චල මස්සෙම කාලා මස්කටුත් එතන දාලා අෙම ඉතියන්න්නේතයකි මස්කටුත් එතනම දාලා අර සුරා ගොටුත් එහෙම තිලලාගොළ බීපු අඩු එතොටේ ගොටුවල පොඩ්ඩක් යන්තන් අඩියේ තියෙනවානි දේවත් තියෙද්දී අර මස්කටුත් කාල දාලා ඒවත් තියෙද්දී මේ ගොල්ලු යන්ඩ ගිහි එගොලු ගියාන්ට මස්සෙ එක කුරුමිනිියෙක් කැවිල්ලා අ මස්කුඩ මේ අ සුරා ගොටුවල වහලා ඒවත් ටිකක් ලෙවකාල බලලා. මස් කටුත් ලෙවකාල බලලා අනෙහි මයිතිය. ලෙවකාල බලලා එතෝට මේ කරුමිනිියත් හොන්තට මත්තුනාලු මත්තලා කියනොවලු දැම්ම තැන්ට අලියෙක්කාවත් මං අවලිගෙන් අල් කරකොල්ලා විසිකරල දානෝ මං අලියෙකුටුවත් බයනෑ කිය කියනෝලු.වෙදනි අලිය යනෝලු. අලිය දැක්කලු දැම්මි කුරුමිණියෙක් මෝඩ කතාවක් කියනෝ. ඇැයි? කාවත් වලිගෙන් අල්ල කරකොල් විසිකරල දා නවයි මං ස්සර කාටවත් බෑ කියලා දැන් අර ඔම කෑගහනවලු අලිය බැලුවලූ අතගානකත් හොඳ නෑ අහුවෙන්නත් නෑ පොඩිකුරුමිනියක් පිටි පස්සිම් පිටිපස්සටඇවල වසුරු පිඩක් දාලා ගියා කියලා දයනවා එතුර කුරුමිනිියයි කාල ඉවරයි ඔය වගේ දැ ඔන්න ඕෝක අවෝක මල්ලගෙන වර්තමානයටත් කියන්න පුළුව මානව චර්යයා ගැන ඒ ැනුව ලොක වූ බලවත් මිනිසුන්ගේ කටු කාලා එහෙම ම අර ජාතක පොති තියෙන්න්නේ එහෙමනි ඒ ගොල්ලන්ගේ අඩුත් බීල සමහර මිනිස්සු කෑගහන් ගැන විශාල මානව වර්ගයාගේ මානවයි චර්යානි රූපනයක් ඔය ජාතකයේ තියෙන තරේනිකම කතාවක් නෙමේ ලොකු විසාආල අර්ථයක් දනවන දෙයක් අන්න ඒවගේ කාව මමිකයාගෙනාව මකක්ද අර මනුස් අර සංසිද්ධිය තියෙනවා එක් තරා ඉබි රංචුවකටයි වැඩිහිටි ඉබෙක් කරන අනුසාසනාව. තු නමුත් එක ඉබ්ෙෝ ඇහුේ නෑනයා ගිහින් කැරකිලාවා ඇවිල්ලා ලොකු හපංකමක්කරාවගේ අර කතාව කියන කියනකට ඔකින් ඉබක්කිවර වැඩිහිට ඉබත් දැම්ලන්න කොයා කියපු එක බොරුණ මේකල්මයා ගිහි හොඳට කාලත් ඇවිල්. එචර හොඳට කෑමතිද මි චර හොඳට කෑවත්න නොට ඔයා කියන්නමකද එ හට යන්නපායි හට යන්නපක් එතකට ගෙන්නවා ඇත්තද මේ කියන්නේ කිය ැහවා මහදටගහි කාලාහෙමව හොඳට කෑම හිමත්තියන ම ඉතින් බෝම හ රට කාලී කාලබී ලහෙමයි යාාව කියල දෙමයා කියනවා එතකොට ආහිමද හොඳයි මකුත් ප්‍රශ්නයක් එෙම නැද්ද කියලානවා අප නෑවංහොර මේ කාලාමි ද ල්ල ඉ ම කියලා කියන මට පස්ස කියනවා මේ එත්තද මුකත්ම ප්‍රශ්නයෙන් ඇද නෑනෑන ප්‍රශ්නයන්නේ ආත්හෝ නෑනැ කියපම් ට මොනෝහරි ප්‍රශ්නයක්තියනවා එඒ තකොල අ තිබ පොඩි ප්‍ර්නය ඇත්තියනවා පොඩි නූලක්මගේ පිටිපස්සේෙන ොචරයි ඒක ලොකු ප්‍රශ්නයන්නීමට කියල කිව්වා එතකට අර ඉබිටංචුව අර වැඩිහිට ක් කිය නොද මෙයා ගිහින් අ වැද්දගේ ඇම ගිලල තමයි යො ඇවිල් ලතිී එහ තනකොළ අවලා මේ සත්තු අල්ලන්න වැද එකකු පක්‍රමදාලා තින එකයි යන්නන්නේපාක්ව රැමි එක්කෝ ඉබ්බෝ දැන් උඹපලගේ පැත්තට නැතන් අප යනවානි පැත්තට මේ ීමකද දැන් ඔය 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 එයා අටව ගුල දිගේ දැන් වැද්ද එනවා කියලා කියනෝ එදර ඔන්න ඔය වගේක ඕක සතිපට්ානනි සම්බන්ධ විතා එක්තර උපමාවක් පාච්චි කන ඕක තමයි පූ පියවුරු මේ රැකවරණය කියලා එකයම් භික්ෂුවක් වුණත් සතර සතිපට්ටානය කියන සීමාව නැත්තං එයා රැකෙන එක සම්පූර්ණ බුද්ධ ාසනය ආරක්ෂාවතින සතර සතිපට්ටානය ඇතුළේ එහම නැත්තං ඔය දැන් විමාර කියල සංකල්පයක් කිමතන සංකල්පමන මේ ගොඩාක් දර්ශනි අදහස්තියනවා. එතට ඒතැන්ට අවුනාට පස්ස ගිහිජීවිත ඇතුළත් අසාර්කයි දැඟත සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකත්තය පිළිගත්ත තැනක ගිහි ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන් කියලා. කවදාවත් එහම අසාර්ථක වෙන්න. ගිහිජීවිතය අතිශයේ සුන්දරයි. ඉතාම ලස්සනයි මොකද අපි කියන්නේ සිහිය පිහිටුවා ගණ්ඩ කියලා මිසක්, කරන වැඩ නවත්තඩ කියල නිමි ඇැමි කරගෙනය නඒ ටිකත්තිය නොන ඉගෙන ගන්න ඒවා උගන්න නවා ඔයවගේ අපි දැන් දැනට කර ඉන්න ඒ ටික් තිනේ යොක්මකක් නවත්තන්ඩ ඕෑ ඒවා කරපු විදිට මොගුල් වෙන්න දමගේම කරගනයන්න ඔගොල එකයි කරන්නුම කක්ද සිහිය පිහිටුවා ගන්න එක ඒක තමයි ඔගොල පලවෙෙනෙන් කරන්නඩ ඕනු. එතුොර දෙන් ආර්ය භූමිය විදිහයට පෙන්නන්නේ සතර සති පට්ටානිේ සිහිය පිහිටුවා ගන්නේ. සහ පිහිටුවා ගන්නේ කතර දැ බුද දේශනාව කියන්නේ ඇදැන් ඔයා වැඩ ික ක්කොම වෙනස් කරන්න කෙෙම කියන්නේ නෑ වෙනද වගේම වැඩ කරගන්න ඕන සිහිය පිහිටවා ගන්නත්. ඒකට අප සති නිමිත්ත කියලත් කියනෝ සිහිය පිහිටවා ගන්නම්. එතොට සිහිය පිහිටවාග නිවනට යොමු වනාකාරයක් කියන්න කියන. නිවනට යොමු වෙනව නං සිහිය පිහිටවා ගන්න කොට පලවෙෙනෙන් කරන්න ඕන දේ තමයි සිහිය පිහිටුවා ගන්ඩ කලින් කර්ඩ ඕන දේවල් ටිකක් තිය සිහ පිටවාගන්න කල්නිිවන් දහින් ඔන්නමී කියන්නේ දැන් එදිනෙදා ජීත ඇතුළේ සහ පිහිටවා ගත්තාහම ජීවිතය සාර්ථකයයි මේ වෙලාවෙේ තමන්ගේ ඇතුළේසිහ තියාගන්නවා එතකොට කිසිම් හේතුවක් නිසා යාගේ අභ්‍යන්තරය වෙනසෙන්නෑ ඇයිමම් මගේ පැත්තිනි සිහ තියාගෙනනි නැ අපේසිහය හෙම නෑන අපේසිහ කොහොමද තියෙන් එක්කෝ අපේසිහ අපේ ගෙදර තියල තමයි බනහඩ ඇවිල් ති බනහාහත් කල්පනා කරන්නේ දරුව කෑවදද දන්නේ පන්තිගියාද දන්නේ ආවද දන්නේ යතුරතන තිබ්බද දන්නන්නේ ඔ මෙත තිබද දන්න තම ැ බන යාහග ම හින ගොල හොට නාග නවා කෙල් ම කතා කන ති වැඩන්න මේ කතා හේතුව තමයි ඔොලන්ග සිහිය ඒක තැන්වල තියෙෙන අපි හෙම කරන්නේ හැම වෙලාකම අපි කරන වර්තමානය තුළ සිහිය පව පිහිටෝගන්න. එතකොට ඒක තමයි ලස්සනම දවස. පි හොදම හෝරාව තමයි මේ ල බිලා තිී මේ හෝරාව තම පිහුත්තටම ඉන්ඩෝන එච්චර. මේ වෙලාවේ කෑමට තියෙනෙ අපිහුද්ට වලදඩන්. මේ වෙලාවේ මේ මට ධානමට ම මේ මගේඇ මේ වෙලා පාතරේ තියනොන මගේ පාත්තරයට ලැබ ක්ොම පිසුදු.ඇයි මංගල ද මහිතනන්නකු මේ බනටෙන් උඩගොු දාාගෙනවා කියලා එතට දානිගෙනාවත් මම කියලත් න මිනි ගෙන තියන එතුට සහරයක බ අපිධානි චුට්ටක් ගෙනවා ආහොද එහන කියලා ම පාත්‍රය අරගෙන බෙදන්න කියලා කියනෝ. එතකොට ඔගොල්ල ඒ පාත්තරයට දානන්න මනොහද ඔක්කොම පිරිසුදුයි. එකලවලු තියනවද හාල්මස්සු තිනවද මස්තියනවද ම ඒ මකක්වත් මන්දන්නත් නෑ ම කිය මම කියල නෙම ඔගොල වියනකොට මම කියලත් නෙමි ඔයාග නිින්ඩ කලින් කියල නෙම මම නිවිති කියලත් නෙමේ මම මොකක්වත් දන්නතු මගේ පාතරට මේ වෙලාවෙ ැබිල තියවා එක පොල් සම්බෝලත් පිරිසුදුයි එලවලුත් පිරිසුදයි මාලුත් පිරිසුදයි ඔකොම් පිසුද යි. ඒකත්ඒසිහිය පිහිටවා ගත්ත මොහොතක් ඇතුලනම් ඒ භික්‍ෂෝදානටික ගන්නේ අතීත සංස්කාර අනුව ඒ භික්ෂුවට වෙනම උපකල්පනත් නැත්තන්. අනාගත සංස්කාරණ හිත දුවන් න්නත් නැත්තන්. මේ වෙලා සිය පිහිටවා ගෙන වලදන්න පුළුවන් පිරිසුදුයි එහනන් දෙැ බලු එලීමක් කොපොට වෙනස් කරන්න යක් නෑ. මේ වෙලාව සිය පිහිටවා ගන්න විතරයි තියෙන. සහිය පිටුවා ගත්ත හම අභ්‍යන්තර චර්යාව සම්පූර්ණින්ම පාරිශුද්ධත්වයට පත්වෙනවා. සමහරට මේවා කිව් හමේ ය මස්මාලු කන් ඇතිමින් නිස්වා පිට බනින්න පුළුවන් මස්මාලුගේන කියලා හෙම නිම මේ කියන්නේ මංකයන්නේ පුද්ගලයගේ පාරිශුද්ධිය කොතනද යෙන්නේ කියන එකයි ඔය කිව්ව මුොහද මේ මේවා කිව්වා හම වැරදිවිදිහයට අල් ගෙන ඒවා වෙනුවෙන් යොව එච්චංවිධාන හරියට දොස් කිය නොපිට ඒවා වෙනුවෙන්ම හදාගත්ත සංවිධානයවා වැඩියෙන් අසත් පුරුෂුඉන්නේ වැඩියෙන්ම දැන් නිර්මාන්ස සංවිධානය තියනවා අසත් පුරුෂයෝමයි ඉන්න ඇයි ආදැන්ක ටීවේ වැඩට සහන් නිමතින ආපු වෙලා විඳල බනිනෝ බනිිනෝ බිනෝ එක එකනාට බනිනෝ ඒ වදක චිත්තේ මස්කන් නැතිකට වඩා භයානක එමනුසගේ වදක චිතේ තිීන් හරි පටිගෙන් කතා කරනක සංඝට චෝදනා කරනවා ඒක ඒක නිසා ඒමිනිහ නිරේටයන් ඒ වදක චිත්තේ අවදුකතිය අරං යනෝම අ මස්කන්න නැතික අපේ ගුණයක් නෙබේනි අප බුදුරාණ ස්වාදාලේ මහනෙෙනී යම්බවෙලාවක සියය පිහිටවා ගෙනන් එරියව් හතර පවත්වන්නේ තිට්ටන් චරන් නිසින් නොවා සයානෝවා යවතස්ව විගතමිතෝ එතන් සතින් අධිට්ටේය සතින් අධිට්ටේය මහනනි නිරියව් හතර ඇතුළෙම සිහ තියෙනවා නම් ඒවගේම මහනිනි අතිරේ කිරියව් වල ඔබගේ සිහ පවතිනවානං මහනිනි ඒ සහිය පවතින වෙලාවෙ සියල්ල හොඳම අවස්ථාවයි ඒ තමයි මහණණී සුභ මුෘතිය ුබ මහොත දාවී ඇතෝබට එතකොට යාට එයාට පින්න්නත්නී නැකත් බල වෙනමකුත් කරන්න දෙයක් නෑ හරි ගිහි ජීවිතය තුළ දී සතර සති පට්ානිය වඩ දෙ සතර සති පට්ටන කියන්නේෙමකක්ද කායානු පස්සනාවයි බේධනානු පස්සනාවයි චිත්තානු පස්සනවයි දම්මානු පස්සනාවයි. එතකොට වඩනවා කියන්නේෙ මකදද සතර සති පට්ානනි කියනෙ උන්නනොකට සතර සති පට්ටානි වඩනවා කියන්නේ මකද? සතර සති පට්ානි ඔක් ගැන වචන තුළ ගොළු තේරු ගන්නනි එකතම සතර සති පට්ටානී කියන්නේ මොකක්දෙල දැනගඩ ඕන සතිපට්ටානි වඩනවා කියන්නේ මොකදද කෙ දන ගණ්ඩෝඕන සතිපට්ටාන ගාමිණී ප්‍රතිපදාව දැන ග්ඩුව ඔන්න එතුන විතරයි දැනගඩුවෝන්. ඇතුර සති පට්ටාන කියනකො මගොල දන්නවා කායානු පස්සනාවයි වේදනානු පස්සනාවයි චිත්තාානු පස්සනවයි දම්මානු පස්සනම ය දැන්වේ ගේ ජීත ගත කරන ඕනම කෙනකුට තේරෙන්න්ඩයි මංම කිය. කායානු ප්‍රසනාව කියන කාය පිළිබඳ වෙළම්ඹ සිටි හඇතියාගන්න මීවෙලා මං කකාය පත්තේ සියතියාගන්න එතකොට වේදනානු ප්‍රසනාව කෙලකැනෙ මගේ හිත තුළ ඇතිවන්නඩ පුළුවන් සුකවේදනා දුක්වේදනා සැපදුක් රහිතවේ එතු වේදනාව ඇතිවෙන කොට වේදනාවට මබ වග කියන්න බලාගෙන තමයි ේදනාව එකතුවෙන් එතට එතර කාඩව ප්‍රශ්නයන්නේහැයි මං මීවෙලාවි මට ඇතිවෙන සුකවේදනාවට ඔයා වග කියන්ඩ ඔන්න ම මයි වගේ කියන්න වගේ ාරග ඩ ස්ේය කචර හ දයිද. බල දුක් දාව ඇවතන කොට වගකීම දෙද යාන්ඩුවටන සියනන සති පට්ටානිනෑ නිසිහ පිටෝගන්න ඇයි. එලියට වගීම දදිල යා පාඩුවන් ොයිට පස ුත් ඝෝෂණ කනවා පිටින් කරනවා එක ගොඩක්ේ වැඩරනන කෑ ගහනවා පැවිද්දුත් එකතුවෙනවා ඒටඒ කතා ගොඩා ඇයි සහ පිහිටෝගනනෑ සහ පිටවාගත් නි සිය පිටවා අගත්ත මිනි කරී දක්සයි ඒය දදුර ල යාර්ක දක් ෙ ම සි පට වග වැඩරනටගන්නවාද. බලාගනිද ආර්ථිකව නැගී සිටින්නේ ආ ඕගලගේ ආර්ථක දුරුවලලායි කිය නේ ඔල සහ පිට ගෙන නැ කිය එක එතකට මේ බුද්ධසාසනය කියල කැන බොහෝම බොහෝම දුප්පත් පිරිසකට කතාකරපුයගන්න නිබි ඔක්කො මතහරල දානක තැන කතාකරපපුග වෙලා හැම දාම සිය පිටවා ගන්න වැ කරන්නු බලන්න අතිශයේ සාර්ථක ඒක දැන් එතකො දැම්බලට වේදනානු පස්සනාව කියල කෙනන සමන්ගේ විඳීමම පිළිබඳව සහිය පිහිටවාආගන්න විඳීම පළිඳව සිහය පිහිටවා ගන්න කොට මගේ ේදනාවට කවර ටොත් ම වගකීමද දෙන්න මකද වේදනාව පිඳ මයි සහ පෙටවා ගන්න. සිය පිහිට වා ගන්න පිහිටවා ගඩ වේදනාව කියන්නේ හේතු පල ම විතරයි ේ ම ේෂත්ති. චිත්තානු පස්සනාව කියල කැනි මේ සිත අපේ සිද්දාාසයක් ඇති වෙනවා රාගසිත විතරාගී සිත දේශ සිත වීතදෝෂ සිත මෝහො සිත වීත මෝහ සිත සංකිත්ත සිත වික්කිත්ත සිත විසුරුණු සිත ඊට පස්ස විමුක්ත සිත අවිමුක්ත සිත මිඳුණු සිතක් කිටිකමන් පවතිනවා නොමිදුුණු සිතක් පවතිනවා ඉට පස්සේ හැකිලිච්ච සිතක් පවතිනවා වික්කකිත්ත චිත්ත සංකිත්ත චිත්ත කියලගේ විසිද්ධාසයක් තිනෙන. ය දාසීම හොඳට ඉගෙන ගන්නවා ඒ කරලා හැම වෙලාම වාසේ කරනකුට තමන්ගේ අ්‍යන්තර ඇවෙලෙන්ෙෙනකට මන් හඳු ගන්නවා මට මේ මොන සිත දඉපදිලා යෙික හිට පස්ස ඉපදිලා තිනව කියෙන කඳුන ගන්න චිත්තානු පසනාව කියල කැනෙ තමන්ගේ සිත හඳුනාගන්න කකම ඉතින් තමන්ගේ සිත හඳුනාගත් හම පශ්න යැන දම්මානු පස්සනාව කියන්නේ දම්මානු පසනාව කියල කැන බණ හෙමානු පස්සනා කරන එක නෙමි ධර්ම කියලකැන හිතේ උපදින්නේවා. හි ධර්ම උපදි හිතේ දැං උදාහරණයක් විදියට කාමච්චන්දේ මගේ හිතේ උපදින ධර්මය. ව්‍යාපාදය හිතේ උපදින ධර්මයක් සතිසම් බොජ්ජන්ගේම හිතේ උපදින ධර්මය. මේ වෙලා සිහිය පිහිටුවා ගන්නවා කීණකම හිතේ උපදින ධර්මයක්යෙක්. යවි හිතේ උපදින ධර්ම පිබඳව දැන්ගේ එක හරි දියුණු පින්නත් දැම්බලක සති පට්ටානයේ මෝඩගනැ විල්ලා සිහිය කියන්නත් මගේ හිපදි හිතේපදිච්ච ධර්මයක් ම මේ සහ පිහිටවාගෙන ඉන්නවා කියන එකත් මේ හිතේ උපදින ධර්මයක් මේ සිහ පිහිටවාගෙන ඉන්න එකත් තවසිතකින් දකිනෝ මේකත් ඇතිවෙලා නැතිවෙල යනවානේද කියල් අන්න යෝගගේ ගැම්බූරකට යන අවසාන්ට දම්මානු පසනාව තිෙන් එතව දම් දමානු පසන හිතේ උපදින ධර්ම තමයි විමසන්නේ. ඔන්න ඒ හතරට සති පට්ටානහි කියල කිය දැ කවරත් බනා හලම නැති කෙනෙකුට පවාමි කතාව තේරෙනවා. සතිපට්ටානය වඩනවා කියන්නේ මොකක්ද. එත් ඇත සතිපඩනවා කියන භාවනා කියනිකන. සතිපට්ටාන භාවනා කියන්නේ මොකදද. සතිපට්ටාන භාාවනා කියල කියන්නේ මෙන්න වකට සතිපට්ටාන භාවනාව කියල කියන්නේ? කායේ කායානු පස්සී විහරති ඔන්න ඔය වාක්‍යයටට එකතුවෙනට සතිපට්ටාන භාවනාව කියන්නේ. කායේ කායානු පස්සී විහරති ආථපි සම්පජානූ සතිමා විනේය ලෝකයේ අභිජ්්‍යාදෝම නස්සන්. ඔන්න ඔය වාකට එකතුවෙන එකට වඩනවා කියනවා. මොකද වඩන්නේ කායේ කායානු පස්සී විහරති කය අනුව බලමින් ඉන්නවා. කය අනුව බලමි ඉින්වා කියැනෙීමි කයි විධ චර්යාවන් මතුවේ නවා දැම්මි මටහුන් ගාත් තිවුණු සහියයක් නම් මටමින් අතේ ඔත්ස්සවනකොට මගේ කයතුළ වෙන ක්‍රියාවලේ මට අඳුන ගන්න පුළුව. එතකොට දෙමා මට අඳු ගන්න පුළොන් අඳුන ගන්න කොටම ඒ අඳුනා ගැනීම ඇතුළ ඉතාම සවුම්ම සවුමසිහිය පවත්ව වනවා. එතකොට අඳු ගැනීම ඇළේ බොහම ැඹුරක් තේරෙන්ෙනොන නිසා කායනු පස්සනාව. වඩනවා කියල කියන්නේ මොකද්ද වඩනවා කියල කැන මින මේකට ආථපි සම්පජානූ සතිමා බිනේිය ලෝකයේ අභිද්ජාදෝම නස්සා ආතාපි ආතාපි කැනමකදද ආතාපි කියල කියන්නේ කෙලෙස් තවන වීරයට ආතාපි කියැනම කදද කෙලෙස් තවන වීරයට සම්පජානු සම්පජානෝ කියන්නේ නුවනට සම්පජානෝ කියන්නේ නුවනට ඔනොයිටික තියාගන විමසන එකට අපි කියනවා සතිමට අනි වඩනවා කියල ආතාපි සම්පජානෝ සතිමා සතිමා කියල ගැන සිහට කෙලෙස් තවන වීරිය තියෙන්න ඕන සම්පජාන නුවන තියෙන්නෝන සතිමා සිහ තියෙන් න ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකයේ ලෝක ඉස්තර විනේතියෙන් දෝ එකන සිහලයක කිය එක මේ කිය ඔන්න දන් සතිමට අනි වඩනවා කියන ටික ඇතුළ ඉන්න එකට ආතාපි සම්පජානූ සතිමා විනේය ලෝකේ විනේතියෙන් ෝන් ලෝක ඉදිට ලෝක කියන්නේ ලෝක කිය මේ අපි අත්ද කිනික යසි කනින්න සේදවෙන් කයිම්මනසි අදකි නෙ එක තමයි ලකේ. විනේ නැත්තාම් මොකදද වෙන්නේ විනේ නැත්තම් ඔබව ලකයට ගැට ගැහෙනෝ. ලෝකට ගැට ගැහනම් ඔගොලට අආය ඉප දෙන්න පුළුව ලෝකයට ගැට ගැහුුණම්. ලෝකට ගැට ගහන්න මොකක්ද නන්දිය මොකද ලෝකට ගැට ගහන්නේ නන්දිය. නන්දි සම්බන්ධනෝ ෝ ඔගොල් ලෝකට සම්බන්ධ කරන්නේ නම්දිය. විතක් අස්ස විචාරනම්. විතර්ක විචාර විසින් තමයි නන්දයට තල්වුවදෙන් ඔගොලො තුල කල්පනා වෙනකොට වටිනාකම පේන මට්ටමට කල්පනා වෙන තා කල් ලෝකෙට ඔබෝ යාාවෙනෝ ඊට පස්සේ තන්නාව තමයි හාත් පසි නැවත නැවත ඔබෝ ලකට ලෝකේ හදන්ය එකනෙ මේ ඔබ පරිහරණයක ලෝකේ වටකරග නන්නේ තහාාව ඒ තන්නාව නිසාය ඔගුල ගැහැ ෝකෙට යන්නේ තන්හාාව මේ ලෝක මේ මේ තත්වය පවත්වන්න උදවුව දෙන්නේ කර්මය මේ වච නහතර ගෙන මිදවසල දේශන අතුනක විතර අපි කතා කළා මගත්ද නම්දයි නන්දිියයි විතරකයයි තන්හාවයි කර්මයයි ඔන්න ඔය හතර බිඳින එක තමයි නිවන කියන්න ඔය හතරම බිලිඩෝෑ එකක් බින්දහම හරි එකන නන්දියයි නන්දියයි තන්හාවයි කරමයයි විතාර්යගෙන හතරම විින් ෝන්න එන්න බලනුොපටදත් ලෙසි වැඩි එකක් බිඳුත් පවතින්ඩ බෑ කර්මය නිරුද්ධ කරත් පවතින්ඩ බෑ නන්දය නිරුද්ධ කළත් පවතිඩ බෑ තන්හාව නිරුද්ධ කළත් පවතින්න බෑ විතර්කයේ නිරුද් කරත් පවතිඩ බෑ එක එකයි නිරුද්ධ කරන්න ෝ එකක් තමයි නිරුද්ධ කරන්න ඕඕන්න එතකොට ඒක හරියට මේ සමාන්තරෝ පවතින දෙ තරාදියක් කියල හිතමුකු එතට තරාදයේ සමාන්තර භාවේ පවතින්නේ දෙපැත්තම හරි ලස්සන්ට සමාතරවෝ තිබ්බොත් දෙපැත්තම බර ගානට තිබ්බොත් තමයි මේ තරාධක් සමාන්තරෝ පවතින්නේ එතකන මේ පැවැත්ම තියෙන්නේ ඕගුලන්ගේ බාහිරායතන හැයි අභ්‍යන්තර ායතන හැයි සමානව තිබ්බෝ දැර් බරකිට කලින් බරකිලපු තරාදියක් ගන්න කොළුවට එටඒ තරාදිය සමාන්තරව තියෙන්නේ දෙපැත්තම බර සමානව තිබ්බොත් එකන් තවවිදිගින් කිවොත් තමන්ගේ තුළේ විතර්ක විචාරයි බාහිර ලෝකයට ගොඩනැගෙන රූපතන්න සබ්ද තන්නා ගන්ධ තන්න රස න්නා පොට්ටබ තන්නා දම්ම තන්නා කියීන ටිකයි සමානව ති්බොත් විතරයි පින්වත්න මේ තරාදිය සමාන්තරව තියෙන්නේ හැබැයි පින්නත්න මේ තරාදියය සමාන්තර භාවය බිඳන්න මේ තරාදිය තියෙන ඔක්කොමයින් කරන්නඩ ඔන්න එක පැත්තක දෙයක් අයින් කරත් අනි පැත සමාන්ත්‍ර බව බිදිලයනො එක පැතක දෙයක් ඒ අයන දැන් ඕගලගේ විතර්ක විාර්ගෙනාවවබෝධ කළත් ඔගොලුම ඔගොල මේ ලෝකෝ ලෝකයටට එකතුවෙන සමාන්තරව ලෝකයට එකතුව වෙන මටම කඩා වැටෙනෝ. ඒවගේ මෝගොලු රූපතන්නා සබ්ද තන්නාආදවසෙන් මේ බාහිර තන්හා අවබෝධ කළත් සමාතර බව විඳ වැටු දෙම ඉංකරන්ඩ එතකොට ඒ නිසා පන්නත්නී මේ සමාන්තර භාවේ බිඳින්ඩනං ඔගොල්ලෝ එක දෙයිත එක තැනකින් තමයි කටලදා ්ඩුව අන්න ඒ වගේ ඕගොල්ලංගේ පැවැත්ම තියෙන්නේ කරමින් උපකාය ලැබුණුත් තරයි එක දැ උගොල්ලන්න මේ වෙලාවි කරමින් උපරය ලැබල තියෙ නිස යොගොලමි පවතින්නේ ද කරමින් උපකාරය ලබා දුන්න පෙර ජීතය ගොඩ නගකත කරමී තම යොළගේ පැමත්මට උදවඋකරන්න. ඔගොළංගවේ රූපේ පවතින්නන්නේ ජීවිතේන්ද්‍රය රූපේ මගේ බයි ඔක්කගේම පවතින්නේ පෙර කරමී එක හදල තියෙන නිසා. කර්මී එ ගොගොල මේ හිට ඉන්නේ පයි දෙපයි හිටග නන්නේ අමතාත්ත නිසාම නෙමයි. කරමින් උපර ලැ කරම උප පර ලැබ නැත්තන් පකාර ලැබ නැතව රූපේ ඩටන පවතින්න බෑ. ඒවගේම තමයි ඔගලු ලෝකයේ ඇතුළේ තවදුරටත් තවදුරටත් සංසාරය නදවන්නේ ඕගොල්ලගේ තුල්ලතු තිවෙන නන්දිය නිසා නන්දිය නිසා මොකද නම්දිය තිබ්බොත් තමයි ආයආයි ලෝකයට ඔගොලන්ට යන්න පුලො යන්න බෑනැඇත්නම් ඒවගේම ඔගොල්ලන්ගේ ලෝකයේ ඇතුළේ විතර්කය තමයි විතර්කයේ තමයි නන්දයට තල්ලෝ දෙන විතර්කයකන කල්පනා කරනකම මන සිකාරය කියලාිකට කියනවා මනසිකාරයේ තියෙන තාකල් විතනයි ලෝකය උපදන් මනනිසිකාර කඩ ච් එකිම ඔගොළන්ගේ ලෝකෙ කඩවටනවා දැම් බලන්න මේ වනාව ඔගොලග හිතදිහා බලන්නකු. මීබෙලාවේ තියෙන මනසිකාරයට අනුව විතරයි යගොළන්ගේ ලෝකී පදිලා තියන්නේ. ආයෙත් මන ගෙදර ගැන මනසිකාරය කොත් ඔගොළන්ගේ ලෝකය තුළ ගෙදර උපදදින ඕගොලන්ගේ මනසේ. එනම් මනසිකාට පස ගෙර උපදවාට පස ගෙදරට යන පාරවල් ගැ ෙදරට යන ඔක්කොම ලෝටන නිමති අනු නිමිති විදිේ ොකොමේ වා එනම් එකක් මතක තියාගන්න ලෝකේම පවතින්නේ කන ලෝක අර නන්දිය එකන ලෝකයක් තියන බවට ලෝකයක් තියෙන බවට ඕගොල්ලන්ට තන්හා කරන්න පුළුවන් ලෝකයක් තියන බවට උපකාරය දෙන්නේ විතර්කය කල්පනා කරන කම. එ එකතැනකින් අවබෝධ ක ලොතේක යනනි විතාරකයයි නන්දිියයි කරමයයි ත හාාව ඔන්න ඔය හතර හන්තට මතකය ඔය හතර තමයි සංසාරික සත්‍යයා කරකවන්නේ සංසාරය ඇතුළි ඕගලන්ට සංසා රිිපද දෙමින් මැරමින් යන්නඩ වෙලා නොය කාරණ හතරනනි සහෝකෙන් එකයි අවබෝධ කරන්න නිකක් කව එකක් අවබෝධ කළත් කඩා වෙටෙන. එනිසා හරිම අපට බුදුරජනස ගොඩා කමාරු එකක්වීම නෙමෙයි වදාලි ලේසි දෙයක් වදාලි එතෝටඒ ලේසිදේ ඇතුළේ අපට කරන්න බැරි දේවල්ල එහෙම කියලා නෑ තක තියා ගන්න මේ බුදුරජාන්ක ශ්‍රාවකය වට කවදාවත් කරන්න බැරි දෙයක්හෙම කියලනෑ. එහෙම නන්දැන් අපි මොකක්ද කරන්න ඕන අපි කරන්න ඕන පෙන්වත්න මේ නන්ද නන්දය අහගොල හොදට තේරු ගන්නඩ තේරෙන්නේ කොයි කෑල්ලද කියලා නන්දිය හරි තන්හාාව හරි විතාර්ක හරි හරි ය හතරින් ගොල හුද්ට එකක් තේරෙන තැකින් එතනින් බිඳින්නට පටන්ගන්න. බිඳින්නට ඒ එක බිඳින්ඩ තියන ක්‍රමවේදය තමයි සතර සතිපට්ටානය කළ ගන්න සතිපට්ටානේ නැතුව බැරිද බෑමයි කොහෙවත් බෑල්ලන්න සතර සතිපට්ටානනි නැතුව බෑ එනම් අපි පුළුවන් තනම් බුද්ධ ශ්‍රාවකෙක් විදිර සති පට්ටානය තුළේ හැකිය අහදාගන්නුව එන සතිපට්ටානි වඩනවා කියන්නමකක්ද ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ විනෙය ලෝකේ ලෝකේ ගැන විනක් කදාගන්නු නැයි ෝක ගැ නියක් නැතිවුණනාම් පසේ ලක උපදින නොහමදම් නන්දෙන් තන්හාාවෙන් කර්මින් විතර්කයෙන් ලෝකය උපදි නවා. එත ලෝකයේ නූපදින මට්ටමට නැවත කබදාවත් නූපදි මට්ටමට සංවරවන එක තම අරහත්වය කියය අපට එක පර කරන්න බෑ. එනිසා ඔගොල්ල ලෝකයේ ඇතුළේ ඉන්නවා කියන එක හොඳට තේරුම්ග්ඩ. ලෝකේ ඇතුළ ඉන්න්න මට තල්ුව ලැබුණ මොනවාගෙන්ද කියලාත් තේරුම්ගන්ධ තේරුම් අර්ගන මේ හතර තමයි බිඳන්න තිීන්. ද වාශසියන මේ හතරම බිඳින්න ඕන එක බිින්ඳත් හරි එක බිින්ඳත් ලෝකෝත්තරයි ඇම හතරම නැත්තන් ලෝකෙට අන්න බෑඒ මේ හතරම නැත්තන් මේ කාම ලෝකයේ රූපලෝකයේ අරූපලෝකෙ පැන වෙන්න එක පිනවත්නි කාම ලෝකයේ රූපලෝකය අරපලෝකයේ විපාක පිණිස කර්ම සකස්ව නැත්තන් කාම භවයක් පැන වෙන්න ඒ ධනමින්තන කාමධාතු වේපක්කන්කෝ ආනන්ද කාමක් නාභවිස්තති අිනුකෝ කාම භව පනඥා ඇති කියළ බදුරජන් සෙකවල ප්‍රශ්යක් න. ආනන්ද කාමදාාතුම් වේපක්කන්කෝ ආනන්ද කාම බහෝ ආනන්ද කාමලෝකයේ විපාක පිස්ස කරම සකශයෙන් නැත්තං ආනන්ද. කාම භව පැනෙන ඉදි කිය නු. නෝහේ තම්බන්තිේ ස්වාමින එතන කම් භවය පැනවෙන්න කියනු. රූපදාාතු ඒේපක්කංකෝ ආනන්ද, නාභවිස්තති අභිනුකෝ රූප බවෝ පඥා ඇති ආනන්ද රූප ලෝකයේ විපාග පිණි සරම සක්ෂය නැ රූප බවය පැනවේ දන එහම් පින්නත් නමේ කාම භව අපට අද පැන විලාතියන්නේ කාම ලෝකයට අදාලව විපාග පිණ සි පෙර බවය කර්මහදාගත්ත නිසා ඒතකොට ඒකට අදාල තල්ලවූ දුන්නේ මනසිකාරී එකැන විතරකයි ඒක ඒ ඇන කර්ම සකස් කරගඩ පුළුවන් ලෝකයක් කියලා පෙන්ුවේ නම්දී පින්නත්න ලාේ නන්දියයක් නැත්තන් ලෝක වැඩ කරන්න හිතෙන්න්නේ බල ොල නදයක් හිටපු නැති ලෝකයක් ගැන ඔගුලු කවදාවත් වැඩ කරලනෑ තං ඔගුල්න්ගේ හිතන් ටිනාකම කියපු නැති දේල් වෙනෙන් ඔගොලු සිතින් සැලසම් කරයිද. කයින් වැඩ කරයිද. වචනින් කතා කරයි කතා කරන්නේ. ඒම් ඔගොලුන් වටිනාකමක් පෙනිච්ච වටිනාකමත් දැන තැන්වවෙල විතන යෝගොල්ලු සිතින් කයින් වචනින් වැඩ කරන්නේ. අන්නන්නේස් එතකොට හින අන්දියෙන් තමයි එතකොට දැන් වටිනාකම සත්‍යය වසිම් පවතින දෙයක්ද නොව පවතින දෙයක් නෙමේ වටිනාකමක් තියනවාය යෝගලන් කල්පනාවනෝ එතුන් වටිනාකමත් සත්‍ය ව ලකේ නැද සත්‍ය වසම ලෝක ටිනාකමක් නෑ සත්්‍ය වසයම ලෝක වටිනාකමක් ෝක උපද ගල මනසිකාර දැම ත බිම ටලා බද රුියල්න් සන්දාහක් බවට වටිනා මනසිකාරය කරනකට වටිනාකක් දැනුනොත් තමයි පන්ද හබිනුව වැඩ කරය යරම ඔක්කොම හිතෙන්නේ පොඩිලාමකුට ොතන පදහෙොල ඇති කියියන්නක බලන්න එතකොට ඇයට වටිනාක ඇතිවෙන විදිරේ ල්පනා කර බලන්න දන්න. පොඩි කරන්න පුලුවන් ඉරන්න පුළුවන් විසි කරන්න පුළුවන් ගොඩා දෙවල් කරන්න පුළන් ඇැයි. වටිනාකමක් ඇතිවෙන විදියටයා කල්පනා කරන්න යා ග හිතතාාවම පුහුණු වෙලා නෑ පුහුණු වෙලා නෑ. Own, ැ තවමයා ඒකට අනු විතාර්ක කරන්න දන්න. විතාක්ස්ස විචාරණන්ගේ කියැන මේකට තල් ව දෙන්න විතාර්කය විතාකයෙන් තල්ව දුන්න ඇත්තම් පදහ වැටහිෙන් ෙත්න වයාගේ ෝක පදහ කියලා මොකක්කරරි කොලයක් කියල අදහසක් උපදින්න පුුවන් එළමගේ හිතෙත්. නමුත් පන්නත් පදරුපියල් පන්දහ කියන අහ සසිපදුන් නඇත්තන් කර්ම හදෙන්න්නෙත්න. ඒට පස් තමයි මේ පන්දහෙන් මොනවාද ගන්නේ. කොහෙට දෙ යන්නේ. ඉස්සල්ලා මට කරන්න තියෙනවා මොනුවද. වුවෙන් සිතිංකයින් වචනින් අලුතින් සැසුම් කරර වැඩ කරනු ගොට කර්ම හැදෙනවා. ඔන්න ඔය විදියට සතතිවසයම් වටිනාකම කියන එක පින්වත්න ඕගල්නඟින් ලෝකේ මනසිකාරීමටත උපදිනකම්. එතොරේ මනසිකාරය කතාව හරියටම තේරුම් කරන්න තමයි දම්මානු පස්සන වටන්නු නැ? මනසිකාර සමුදයා දම්මාන සතිට සතිපටනින්තිමික. මනසිකාරය නිසා ධර්ම උපදදිනවා මනසිකාරය නිරුද්ධවීම ධර්ම නිරුද්ධවී යනවා කියලා හුන්දටම හිත වඩාගෙන වඩාගෙන යනකොට තේරෙන මුළු ලෝකේ මනසිකාරය මත උපදිනවා කියලා. ඒක අද තේරෙෙන් නෑ. ඇයි මේ සතර සතිපට්ටනි වඩන කෙනෙකුටයි ඒක තේරෙන්නේ. බලාග නිදදි ෝක ඇත හැරෙන සතර සති පට්ටනි වඩන ඒ සරති පට්ටනි වඩනවා කියන්න කද්ද. වඩනවා කියල කියන්නේ අර ආතාපි සම්පජානූ සතිමා විනීය ලෝකයේ අභිද්‍යාදෝම නසා. ඇලීම් ගැටීම් හදාගන්න නැතුව මූලික සංවරයකට ගින් හිත පුහු කරන්න ලැස්ති වෙන. ද ලංකා මිනිසුට ලෙස්ති නෑ. ආතාපි කෙලෙස් තවන වීරියනය. ලංකා මිනිස්සුන වහෙම වීරියත් නෑ. ඒකන මිටිකක් බණටිකක් අහන්ඩ වීරියක් තියෙනවා නමුත් ඒ ධර්මී පුහුණු කරන්න වීරියයක් නෑ බහුතරයකට එන කෙලෙස් තවන වීරිය නැත. සම්පජානු නුවන නැත. ලංකාවේ බහුතරඒකට නුවන නැත. නුවන නෑ කියන්නේ ගොලට බුද්ධිමටම නෑ කියන එක නමී. උගත්කම් නෑ කියනෙක නෙමේ වෙන දටත් වඩා හොඳට හදාගෙන තියෙනවා. නමුත් කොහොමද ම දක්සවෙනි චරා සතය තුළ මං විමසන්නේ කොමද බදුහාමුදුරුන්ගේ ශ්‍රෝක විදියටට ඒ දක්ෂකම නෑ. ඒ දක්ෂකම එකන් සම්පජානු නුවනත් නෑ. එ නුවන කියන කියන්නේ මේ දුක්ක සතතිය සමුදේ සතතිය නිරෝධ සතතිය මාර්ග සතිය තුළේ මම කොහොමද මගේ සාකච්ඡාව කරන්නේ ඒ සාකච්ඡාව කරනකොට එයාට ලෝකයම දුකක් විදියට වැටහෙන කොට දුක පිලිබ ඒ දුකත් එක වැටහෙන ලෝකේ ගැනට අනභි රතියක් කොප දින්නන්නේ නමුත් අපට රතියක් නපදින් එ එන සම්පජානකාරීභාවය නැත ඊළඟට ආතා අපි සම්පජාන සති මා සිහය ඇත එළඹ සිටි යනෑ නි නිකං අපේ සිත පින්වත්නී පුද්දුම විදියට විසිරෙනෝ පුදුම විදියට විසිරෙනෝ ඒ විසිරි සිරි අපි එළිය ලෝකයට එක්ක වගකීම දෙනවා එක්කු තමන් ඔගකම් ගන්නවා දෙපැත්තට පින්නත්න ලෝකේ කාවු ෝකයේ ලෝකයේ පටිච්ච සමුූපන්නව සහ සතර සතිපට අනි බලනකොට වගකීම කොහේටවත් යන්නේ ඇන මේ පින්නත්නී ඇස රූපය මත ැ පෙන්න්නත් නෑ රූපේ ඇසමතය පෙන්න්නිත් නෑ රූපය වග කියන්න ඕෝනත් නෑ හැවඟ කියන් ඕෝනත් නෑ ඒනිසා මේ ලෝකයේ පිල්බඳ අභිද්‍යාදෝමන සසාදාගන කිස්තේරුමක් නෑ එතකො දැ මේ මෙතන තියන ප්‍රශ්නය මොක් දරක තැනක තියෙන්නේ මේ හා හාමුදුරුරුද දෙන්නෙක් අන්තට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ කළුගවයකුයි සුදුගවයකුයි එක ලනුවක ගැට ගහල තියද දෙන්නෙක් අතර සාකච්ඡාවක් ඇතිවෙන ඔොය එකනනික් කියනොලු කළුගවයා නිසා තමයි සුදුගවයට යන්ඩ වෙලාතිීන කියලා අනිත් කෙන කියනොලු නෑ නෑනෑ ඔය සුදුගවය නිසා තමයි කළුගවයට යන්ඩ වෙලාතීන් කියෙන එකල එකම ලනුවකන ගැටහලතන් එතකොට එතන ඇත්තටම සුදුගවයා නිසා කළුගවයට යන්ඩ වෙලාත් නෙමි කළුගවයා නිසා සුදුගවයට යන්ඩ වෙලත් නෙමි එකට ගැටගහලතිය නිසා යන්ඩ වෙලාතීන. එතකොට අන්නේ නිසා ඇහැ වග කියන්් ඕනත් නෑ රූපේ වග කියන්ඩත් ඕනත්නෑ ඇසින් අත්දකින ලෝකය කෙරයි නන්දිය විසින් ලෝකයේ පැත්තට යා කරලා තියෙන නිසා තමයි ඕගුල්න්ට කර්ම කරගඩ වෙලා තියන්නේ ඒම තු සත්‍යය වසින් වටිනා ලෝකයක් තියෙන නිසා ගල්ලන්ට වැඩකරණඩ වෙලා නෙමී වටිනාකමක් තියෙන නිසා වැඩ කරඩ වෙලා නන්දිය නන්දි සම්බන්ධනෝ ලක නන්දිය විසින් ඔබ ලෝකට යා කරලා සම්බන්ධ කරලා නන්දියයි කඩන්නඩුව නන්දිය හැඩුවට පස්සේ ලෝකයේ පරිහරණය කරන එක නවත්තන් නැහැ ඒ පරිහරණය කරන ලෝකයේ අරභයා කෙස් හදනකයි නවත්තල දානන් කෙස් හදාගන්න එක නවත්තල දාන. කෙස් හද හදනක නවත්තන විදිහට කල්පනා කරන එකට තමයි සතිපට්ඩානේ ඕන වෙන්නේ එකොට දැන් අපි කරන්නේ ලෝකයේ පාවිච්චි කරන එක නවත්තනවා නෙමී ලෝකයේ අරභයා කෙලෙස් හදනක නවත්වල දානෝ කෙලෙස් හදන්නේ කෙමකද කෙස් මත තමයි කර්ම හැදන්නේ ලෙේ මත කරම ගඩනගෙන කෙලේ හැනතන් කරම ගඩනගන්න කරමේ නැත්තන් කම රුද්ද වනොත් ෙම නවත ප්‍රිසාන්ධයක් කර යන්නේ නෑ නිරය ප්‍රේත ලෝකයේ තිරිසල් ලෝකේ කාම භූමිය රූප භූමිය රූප භූමියයෙන් තුන් භූමියම පැනවන්නතුයා නිවලියනෝ. දැ මේක දැන් සතපටනි වඩනවා කියනගත් පැහැදිලිනි ආතාපි සම්පජාන සතිමා විනේය ලෝකයේ ඇසකන නාසේ දවකයි මනස තුළ සංවරකමක් හදාගන්නවා විනීය ලෝකේ අභි්‍යාදෝම නසං ඇයි විසංවර වෙ ඇලිම් ගැටි උපදින් ඇැතිවිදේ. ඔො කියන සතිපට්ානනි වඩනවා කියලා. ඇතුට දැම් මෙතන කියනවානේ ගිහිජීවිත ගිහිජීවිතය ගත කරන කෙ නිවනට යොමුෙන්ඩක් තොන කියලා. ගිහිජීවිතයේ ගත කරන කෙනෙක් නිවනටම යොමුුවඩනම් සතිපට්ටාන භාවනාගාමිණ ප්‍රතිපදාවත්තේ අදැන ගන්න ඕට. ඔය සතිපට්ටානි වඩනවා කිව ඕකට සතිපට්ටාන භාවනාගාමිණ ප්‍රතිපදාව කියලා කිවවේ පින්වත්න අ සතිපට්ටානේ වඩාගන්්ඩ, ඉතුරු ආර්ියෂ්ඨාංගික මාර්ගගේ අංග හතෙම උදව්ව ගණ්ඩෝල් අරියෂ්ටාන් ර්ගෙන ප්‍රතිපත්්තිය නිවන්දකින වනං සතිපට්ටාන සතිපට්ටාන භාවනා ගාමිනි ප්‍රතිපදාව දැන ගණ්ඩෝ ඒකන සතිපට්ටාන් තමයි වඩන්න තියන්නේතිපට්ානි වඩන්නේ තව සම්මා සතිනී සතිපට්ටානය කියන්නේ සම්මා සති ආර්යෂ්ටන් මාර්ගෙන සම්මා සති අයිං වුණනාට පත් තවංග හතක් තියෙනවනි ඒ හත උදව්ව ගණ්ඩෝන මේ පැත්තර මොකද සම්මා දිට්ටි බුදුරජානස වදාල විදිීර හිතන්න පටන් ගඩුව සම්මා සංකප්පු කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා හිංසා සංකල්පනා කුසල් සංකල්පනා කල්පනා කරකර සති වඩන්න බෑ නිවන් කින ඕනනා එ සම්මා සති සම්මා සංකල්පහදා ගන්නුවන් සම්මාවාචා කටපරිසංකර ගණඩුවන් එතට සම්මා කම්මන්තා තමන්ගේ ජීවන චර්යාාව වෙනස් කර ගණ්ඩුවන සම්මා ආජී ආජිවය කැල් කරන්න හොඳ ඇැද භික්‍ෂුවක්න ආමිසේයට දායාදන වී ධර්මයට දායාද වන හැකියාව තියෙන්න්න ඕල්. සම්මා ආජීව. සම්මා සමාදිී. ඒ වගේ මේ භික්ෂුව පළවිනි දිහානයාදී දිහාන සමාපත්තිය උපදවා ගන්න හැකියාව තියන්න ලෝට. දිහාන සාරේ විදියට පින්නනම දිහානයේ මත පිහිට ට දැ කරන්න දෙයක් තියෙනවා. සම්මා වායාමේ සතිපට්ඨානයේ වඩන්ඩ වෙන යම් කරන්න ඕන. ටඩ ෑයම් කරන අපි දැන් අපේ ජීවිත නිරයාසයෙන්ම කෙස්න වැඩන්නේ කෙස් වැඩන්න ෑයම් කන අපි සති ප්ාන වඩන ත්හ කරණ්ඩෝන එක මේ බහාමුදුරුව කෙන කියෙල් දුන ෙම කොත්රන්න බෑ ඇයි ඕගොල්ලෝ විසින් කරණ් ඕන යතින ඔගු හොදර ත්හරන්න ඒය වෙනුවෙන් සැලුම් කරන්න ඕන ඒ වුවෙන් වෙලාවක්හදාගන්නඕන ඒ වෙනුවෙන් කාලයවෙන් කරගන්න අපි සමවායාමයි කියලා. ඉතුරු අංග හතෙම උදව්ව ගන්නකටි සතිපට්ටාන භාවනාගාමිණී ප්‍රතිපදාව කියල. ඔටිකෙම් උදව්වා අර්ගත්ත වෙලාවක සතිපට්ටාන වඩනකොට පින්වත්නී මනවද යාට තේරෙන්නේ. සතිපට්ටාන වඩනකොට වඩනවා කියලා කියන්නේ වෙනමේකට සතිපට ගන්න අර්ටිකෙන් උදව්වාර්ගන දැ වඩනවා කියන්න වන්නමේකට මොකක්ද දැන් කයයි විඳීමයි සිතයි සිතේ උපදින්න ධර්මයි තියෙෙනෙ. හතරයිනි ඔය හතර පිළිබඳව ඉතාම හොඳින් සිහිය පිහිටුවා ගත්තො තයා නැවත උපතක් කරා යන්නේ නැතුව සම්පූර්ණින් ලෝකය අතහැරිලා අනභිරතියක් උපදව ගන්නවා වඩනකොට මොකක් දෙයාට දැනෙන්නේ වඩනකොට දැනන්නේ සමුදය දම්මානු පස්සීවා කායස්මින් විහරති වයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදය වය දම්මානු පස්සීවා කායස්මින් ව ඔන්න ඔය වාක්‍යතුන විතරයියාට පේන්නේ යවාක්‍ය තුනු විතරයි පේනි මකක්ද සමුදේ දම්මානු පස්සීවා කායස්මි කය ඇතිවෙනවා වයදම්මානු පස්සීවා කායස්මිං හරති කාය නැතිබල යනවා සමුදේවාය දම්මානු පස්සීවා කායස්මිං හරති ඇතිවී ඇතිවි නැතිවි නැතිව යන ඔන්න ඕකෝ ගොලගේ ඥානයක් විදියට තහවුරුවෙනෝ තුළ දැන් කය ඇති වෙනවා නැතිවෙන ඇතිවී ඇතිවී නැතිවි නැතිව නවා ඔන්න ඔය කතාව දකින්න තමයි විදර්ශනාව දව්වා දැන් අතිියක වැඩ පුත්තියන ගන්න දැම් ම කියනෙම මේ නිවනටත් යොමු වෙන දිර කියන්න කියලලා එ නිසා දැන් අපි සති පන්ටනි වඩන කොට යායට ගෝචර වෙන්නම කක්ද කායේ කායස්මින් විහරති කය අනුව වාසය කරනකොටය සමුදේ දම්මානු පස්සේවා කායස්මින් කය සමුදේ වෙන කය හට ගන්න මෙතන පින්වතිින් පුද්දුම නිවහල් කමක්ෙන්නේ වය දම්මානු පස්සවාකා ඇස්මින් කයි නැතිබල යනවා. සමුදේවාය දම්මානු පස්සවාකාස ඇතිවී ඇතිවි නැතිවී නැතිවිය යනවා. එතකොට ඔහොම බලනකොටයට ඇතිී ඇවී නැතිවි ැතිවී යනවා කියලා පේනෙ හේතුවකින්. එතට හේතුවුවින් පෙනෙන්ට බැරිවුණනාට පස්සතමයි දෙවියන් වහන්සේ ඇතනැයි දේවාලවලයි කෝවිල් අරයහිම හැම තැමදන්නේ. ඇයි සාතික්කායනු පසන වඩලන. වඩපු ගමන් යා දන්නවා කය සමුදය වෙලා වයවෙලා යනවා ඇතිවී ඇතිවී නැතිවි නැතිවයෙනවා කුමක් මතද ඔය හරියට දැනගන්න කයි හට ගන්න විදිේ නිරුද්ද වෙන විදිිය ඒක වඩ එතකොට එයා අමුතුුවෙන් ආය මේ කය රකින්ට දෙවිය පස යන්න ඇයි එයාට කයි ඇතිවෙන විදදි පේ නොමොකක්දැ කය කොහොමද ඇතිවෙන්නේ ඇතිව හෙතු ගොඩාක් තියෙනවා කය ඇතිබෙන්නේ මෙන්න මෙහෙම ආහාර සමුදයාරූප සමුදයෝ මේ රූපය ආහාරයෙන් හටගන්නවා ආහාරයට අනුවන් ලුද්වලයනවා කෑම දෙන නවත්තවල දාපුගමන් කැබ දෙෙනවා. ඊ පස්ස චිත් ඊට පස්සේ තියෙනවා කම්ම සමුදයා රූප සමුදයෝ මෙම රූපය ගැ විිතරයිකය ඉතුරු තුන්නටම කරන ඇැබැයි මේ හතරම අවබෝධ කරන්න ඕනත් නෑ එක තැනකින් අවබෝධ කර නැු සතර සතු පට්ටන වැඩ නොව ඇතරම අහිමික්කුත් තියනවා ට පස බලන්නකු මේ රූපය හටගන්න තව ේතුවතින කම්ම සමුදයා රූප සමුදයෝ කර්මේට අනුවත් මේ රපය හටගන එක අපි හම එක වගේ නැත්ත කර්මීට අනුව හටගන කරම නිරද වනුට කෙල් ගහක් කපොලදමගේ කඩාාවටනවා කරමේ නිරුද වනුත්ේ ඒකට අභියෝ කරන්න බෑකාටුවන් එනම් මේ රූපය කරමින් හදලා ඉවරයිද තැ මේක කෙන පි වෙන ම අලුතුෙන් අලුතෙන් නටුමක්රකිල් හරන්න ලොක්කු වෙනස්කන් කරන්න බෑ මේ රපය හදලා ඉවරයිද සමුදයා රූප සමුදයෝ ඕක දැක්ක ගමන්ම පින්නොත්න නිවහල්න දෙවියන්ට කියන්න න්නත් නෑ කේන්දරී අරගෙනයන් නිත් නෑ කවදාවත් කේන්දරී බලන්න හිතෙන්නෑ ඇයි කර්මයට අනු රූපය හැදිල නී දැ කම සමුදධ රූප සද ආර්යෂට මාර්ගය ඇතුළ හිටියොත් මේ රපයට පිළිසරන තියනවා එච්චරයි සති පටා ාගම ප්‍රමතය ඇතුල හිියෝතේ තනතම ආරක්ෂ ආරපිය ඉතල කිවේ බගේ කතාව එක ඇතුල තන ැ ෙන්න අපි ර වන විදර පිගන සති ප්ාන අද රැක ැකවරණන්නේ පි පිග ග සමහර හරී බුද්ධිමත් අයින්නවා. බෝමුගත් කියලා හිතාගන්නයි පළතුරටි අර්ගන දේවාල ගහ ළඟට ිහින්නවා හිටක ඇයි සාති පට්ටානනි වඩලන මංක යන්න හෙම ඔවේ බාරහර වුණහාම පුද්ධ පූජා කරන්න එිපා කියල නෙමේ ඒවාම සංස්කෘතික කාරණ අපි සංස්කෘතික මිනිස්සුන එතකොට අවුරුදු කාලෙනකොට අපි හොඳ නැකතට ලිපපත්තු කරන්නඩෝන් හැබැයි අවාසනාව කියන නැකතට ලිපත්තු කරාට පස්සේ ශ්‍රියාකාන්තාව ගෙදරටඒ කියල වලාගෙන න කාගවත් ගෙදරට හමි කැවල නම එක එ නැකතර ලිපත්තු කල විතර කරයන්නේ නෑ එයා ඒත් එකම සතිපට්ටනි වටලා තිබ්බොත් එයා තමයි ප්‍රවේසා ො දැ මේ සති පටාන වඩනකොට අන තේරෙන ි මේක මේටික තේරුම් අරගනයා පහුණු කරගෙනනුව මේක හට දකින්න පුළුව එචරයි එයාගම සිතින් මේ කතාව දර්ශනය වෙනෝ මකක්ද ආහාරයෙන් රූපය හටගෙන ආර නිරුද්ධවිීමින් රූපෙන් නිලරුද්දී යනවා ඒ අපි දැන්තේරවාුව ඒ හිට වඩා ැඹුරුයි ආහාර හත්තරම සම්බන්ධ ගැඹරු කතාවකුත් තියෙන දැනට ඕක හොම තේරුම් ගත්ත හම හරි කම්ම සමුදයා රූප සමුදය මේ රූපෙ කර්මයට අනුව හැදිලා මට තාත්ට ඕනු දිම හැදිලා නමි කර්මයට අනුව රූපය හැදිලා කර්මේ නිරුද්ධවීමෙන් රූපය නිරුදධව යනවා. තන්හා සමුදයා රූප සමුදයෝ තන්හාාවෙන් රූපය හදලා පෙරතිබ්බ කාර අයිස ලපිකිව කාමධාතු ඒ පක්කංකෝ ආනන්ද කාමං නාභවිස්තති අිනකෝ කාම භව ප්ඥා ඇති කාමලෝකයේ විපාක පිණස්ස තන්හාාවෙන් කරම හැදිින් නැත්තං ආනන්ද එහෙම තන්නාව නැති ැනක කාම භව පැනවිීදි ක කියලලා. නම කාම්භව පැන නතියන්නේ තන්හා සමුදයා රූප සමුදයෝ තන්හාවින් රූපය හටගන්න. ඊළඟට අවිද්‍යා සමුදයා රූප සමුදයෝ. පෙරජීවිතය තිබුණු අවිද්‍යාව නිසා ගොඩනගාගත්තර්ම කර්ම කෙරෙන්නේ තන්න කරන්නේ අවිද්‍යාව නිසා විද්‍යාාව හ න ඇති ඇති ැතිව නතිව අනවාකකිනක දකිනක ම විද්‍යාව ඒත් දෙක දැකාන්නට බැරි වෙච් නිස ම කරමහැදල තින්නේ රාගදේශ මොහොම එකක්ම ගණුදනු කළ අවිද්‍යාවනි සමී රූපය හැදිලා අවි්‍යා සමුදයා රූප ස අන්න ඔය විදිහයට රූපේ හටගත්ත විදිහ දකින පින්නත්න පුදුමේ කියන්නේ ඔය විදිහට ඔක්කොම් බලන්ඩෝනත් නෑ නිවන් දකිට ඔන්න එකක් බැලුවත් හරි එක්වා විද්‍යා සමුදයයා ඔගන තේරෙන එක කැල්ලත් නොනි කෝ හරි කම්ම සමුදධයා රූප සමුදය කරම රප හටකන කරම රුද්දවේ රූපණනි රුදලන ඔන්නො ද එක්යි දැන ගන්නඩුව. ය ඔක්කමවබෝධ කරඉන්න අපිට මේ අවරුද්දහදහක්වත්තයි. මේවාම කටපාඩන් කරලා මතකතියාගෙන ඕ පොත්තොලියයාගෙන ටිවෂන් පන්තිගිහින් වගේඒක හාම් දුරුන්ගේ පන්තිගිහින් හරියන් නෑ. ම පිනන් දැන්ක් කරන්නත් නෑත්තටම කලින් හෙමේවා කරා මාස් පතා. දැන් තේරනක් කරලා වැඩකුත් නෑ කියලා. ඉතින් ඒවා සැලසුම් කර රන්න මේ අවුදු මේ හැට හැට පහක් විතර මෙිහින්ඩ වෙන්නේ ඒ හැට පහතුළ දයි ටිවෂන් ය ලෑස්්ෙන් ිපා ඇතටම. ල මේ වරුදු පාවිතරනකොට යි තම පොත්තුසක නන් ඒක හාදුරු ලගට වලියයාගන කටම කාටවත් වෙලානෑය හපතා. මමක් කලින් කරලා තිනො මාස් පතා මංක්‍යනෝ ඉගන ගන්නයෝ ඉගන කතර කමන්න හැ බැමි පොත්තුල ියයාගනා ට පාඩන් කර ඉන්න වෙලාක්නේ කොහෙද ලාලවත් ේක ඩන්න. මහවාහා මේ කරන්නේ බුදුරජනස නිශ්චිත දෙයක් කියල තිය නොට කරන්නේ සතර සති පට්ානය ඔක්ොම කරන්න ඕනත් නැම ඔක්කම ිගන්නදෙකුත් නැදැම මකිවතම රපේ ආරෙන් හට ගන්නවා කරමින් හට ගන්නවා නිබත්ති ලක්ෂණින් හට ගන්නවා තන්නාවෙන් හටගන්නවා අවිද්‍යාවෙන් හටගන්න කළම හේතු කිවට ඔක්කොමහුණොත් නෑ එකකින් බලනවා එතකොට බලන කොට යායට වැටහෙනවාමොකදද මේ රූපේ හටගන්න විදි ඔය හටගන්න කොට වැද්ගත්්‍යයක්තිේ නොමකක්දන්න. සිිත්ත සමුදයා රූප සමුදය. හිත්තටානුව රූපය හටගන්නවා. සිත්්තට අනුව රූප හට ගන්න ොචරයි. හැබයි සිත්තටනුව රූපය හට ගන්නවා න දැකින කැ ුල ඇතින් හන්දුරු ය නාම රූප ධර්ම අවබෝධ කිරීමෙන් නේද අපට අන්ටතියන්නේ අවබෝධය කලා ැම රූපය ගැන විතරනයක් අවබෝධ කරන්න කියගෙන. නෑපින්වත්නී මේ එකක් ඇතුළේ නාම රූප ධර්මයන්ම අවබෝධ වෙනවා. දැමුදාාහරණයක් විර බලන්නකු. සිතට අනුව රූපය සමුදේ වෙනවා කියන කොටම එයා සිතත් දකිනවා නාම ධර්මටිකක් දකිනවා. සිතනාමය සිතටනුව හටකන් රූපේ අන්‍යමන්වන් නනාම රූප ධර්මටිකක් නදම ඇතිව 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 නැවිය අන්න කියන දැක්ම තමාතුළ ප්‍රති්‍යක්ෂනුත් තමයි නිවදකිනවා කියන්නේ එතක දැන් කායන පසන වැඩුවෙන්. රූපයක් ඇකන් කායන් පසන වන්නක රූපය ගෙන විතරන්ම නාමධර්මගෙන තවබෝදයක් කියෙනවා ඇයි සිතට අනුව රූපය හටගන්න වන තක කියන්නේ නාමේ රූපය කියන්නේ රූපය ඇතුරටස් නාම රූප ධර්මයන්න්න ඇතිව ඇතිවි ැතිවි නතිවියවා මෙතනමි මගේ රූපයේ මේ රූපේ මට අයිති අර රූපය මගේ දරුවගේ රූපේ රූපයත් මට යිති කියල හිතුවට මෙතනම නාම රූප පරම්පරාවක් ඇතිව ඇතිවිී නැතිවි නැතිවන එක නද මේ නාම රූප පරම්පරාව අවික්්චින්නෝ පවතිනක නීද සංසාරය කියල කියන්නේ. මේ නාමරූප ධර්මයන් පිළිබඳව කෙලෙස් ගතිය කඩලදා නිකට නේද නිර්වාණය කියල කියන්නේ ඔන්නොක තේරෙන නොහොද. නාමරූප ධර්මයන් අරභයා කෙලෙස් ගතිය පවත්වමින් ඉන්නකොට නාමරූප පරම්ප්‍රව කෙටිකාලයකින් එහෙම බිඳිරයානයක නේද මරණය කියලා කියන්නේ. නාමරූප ධර්මයන් ඒ විදියටම පවත් ඒවිදියටම පවතිද්දි කෙලෙශ නැති ගතිය කඩලදාලා. නාමරූප ධර්මයන් පවතින එක පැවැත්ම තුළ යතාාර්ථවාදය නෙවෙනකටම නේද නිර්වාණී කියන්නේ කියලාර නිවන කියන්නේ සසර කියන්නේ මරණය කියන්නේ උපත කියන්නේ මේක හුත්තටම තේරෙන. ේරුනාම අනභිරත්තියක් උපදි නොමින් මම කියලා මොකක්කත් ගණඩ නෑම නාමරූප පරම්පරාව පවතින මගේ කිය ගණඩ නෑ මකො මට ඕන විදිහයට නාමරූප පහල වෙන්නත් නෑකල ඔන්නේ වගේ සියුම් ගැම්බුරු අවබෝධයක් පහල වෙන එතකොට අනබිරත්තියක් උපදි නොම නාමරූප ඇතිවී ඇතිව නැව ැතිවියනයක වෙනේ මොකද අලතිකාරම කරන්න කියලා කර්ම කෙරෙන්න්නේම නැතිමට්ටමක්කෙනවා. එක වැඩකර එක නවත්තනවම කරම කෙරෙන්න්නේෙම නැති තාම සිවම් මට්මකින එක වචනවලින් කියන්න බෑත්තටම. ඒ ඒක මේ වචනලට තේරුම් කරලා පෙළගස්න්න පුළුවන් මක්නය එක මේ බුදුරජනක්සලාල කිවඇතිමේ අද ඉන්න හාමුදුරුව කෙනෙක්ගන්නම් ඒමගේවා හන්ඩි පාමකොද අපි කියන්න තේරෙන්නෙම නෑ. මේකට යන පාර යන්තන් කියන්න පුළුවන් ඕගොල්ලුමයි මේ වැඩේ කර ගන්නඩඕන. ඔය දිට රූපයේ බලන්න වනම් ඕකට අපට තියනවා ඔය විදියට බලාගෙන යන කෙනෙක් දැ වන්න බලන්න සතිපට්ටානනි සතිපට්ටානයට වඩනවා කියන්නේෙමකක්ද සතිපට්ටානය කියන්නේෙමකක්ද සතිපට්ටාන ගාමිනී ප්‍රතිපදම් ඔයිට කොක්කම දැඟ ොල දන්නවන. ඕකට වේගෙන් මේ නිවන්න අහුබෝධ කරනොනං විදර්ශනාවෙන් තල්ලුව ගණ්ඩෝල් විදර්ශනාවෙන් තල්ලුව ගන්නවා කියනෙන් නාමරූප සිතටානුව බිඳනවා කියනි එක තමයි අප දක්කි දෝන මතේ අපට දක් බැෑනිද. මේ රූපයේ සිතට අනුව බිඳෙන්නේ කොහොමද ඔගොලන්ටඒ ගෝචර නෑ එක භාවනාමය අත්දැකීමක් ඉගන මේ රූපය මෙම අත උත්සනකොඩ මේ අතේ රූප කලාප බිඳන විදි පේෙන්නෑ බේකින් බිඳිලයනෝ මේ අතමං උත්සග ඉන්නකොට මගේ අතේ බර දැනන්නේ ඇයි ඒ පාලම භාවනාමය අදදැකීමකිින් දම ගොපේ භාවන බර දැනෙන්නේ ඇයි කියලා තේරෙනවා අත උසග නි කොට මට එකකර උත්සග නි ැනය. බර වැඩිවෙන්නේ ඇයි ඕක භාවනාමය අදැකීම ඇතුළි වෙනම පේනඩගන්න ොමකදන්න නොද මේ අතේ බර දැනන්නේ පටවිධාතුවට අදාළ රූප කලාප වැඩි වෙලා දැන් අතේ තියෙන්නේ ඕක භාවනාවෙන් පේන්නේ. එතකො අත මෙිහිම පහල් දැම්මට පස්ස ඟ අත සහැල්ලුවෙන වෙයි ඒ සැහැල්වින්නර පටවිධාතුට අදාළ රූප කලාප බිඳන නිසා බිඳරෙන් නිසා මේ අත පහල්ත කරනකොට සහැල්ලුවවෙන්නේ වායෝධාතුවට අදාළ රූප කලාප උප්‍රදිණන නිසා අන්න ඔය විදියට මේ රූපේ තියන සතර මහධාතුවක්න. ඔය සතර මහාදාාතුව හැසිරෙන විදිහත් සියුම්ම පේෙන්ට පටන්ගන්නවා එක භාාවනමය අදැකිමක් විරි පේකුටත්නිහ නලියනෝ නලියනොගේ මේ රූපේ පේෙන්ටන්ගන්නවා මම න් තමන්ගේ රපේ තමන්ට නොපෙන නොක වෙලා. එකන භාවනමය අදැකීමක් විදර තමන්ගේ රූපේ දියා බලනකොට කන්නාඩියළඟටකින් ඔබ දැකපු රූපේ නැතු මේ රූප හැමවෙලාකො නලිය නො ලිය නොගගේේනවා ඒ න එච්ට වේග මී රූප කලාප හිතට අනුව බිඳි බිඳී යනවා ඒ රූප කලාප එච්චට සවුම් නිසා අපට පේන්නේ ඒවා ඔක්කොම ගන සංඥාවකින් අපට පේන්නේ මොකද දැම්ප එකන රප පින්නත්නී රූප කලාප ලක් ගාන පරමාණුවක්කඇතුළේ පවා තියෙනවා එතකොට දැම්මි බුදුදම කියවීම ඉතාම සංකීර්ණ කතාව ඉන්ද්‍රී ප්‍රත්්‍යක්ෂ නෑමයි. අතීන්ද්‍රී ඥානයකටමයි ගෝචට වෙන්න එතන අතීන්ද්‍රී ඥානීයටටත් පාර කියලාතියනවා භාවනාමය අත්දැකින් මේක කරලා බලනිගන යුක්තුකම මේ කියන ඇත්තද කන් දම අදැකීම මරණයට කලින් හම්බන කටනා අනි සති පට්ානි ගැන කිය අදදිීම බුදුර ජනස වදාලා මහනි උපරිම අවරුදු හතායකිව හනි මේ මං කියන විදියට හිත පුහුණු කලොත් අුරුදු හතායිකවා අනි වාරෙන් රහත්වෙන් ඕනකවා ඒ අවුදු හතේ ඉර වෙනොට අනාගමියවෙල ඉදෝනකවාට බැරිවෙලාහරි රහත්වට බැරෙනු නාගාමිකිවා බලන්නඒ මේ බුදු කෙනෙක් සමස්ත සමාජයට කරපු එක්තරා විදික භාගතු වන්සේ අභියෝගයක් භාරගනතින් මහනිනි නුඹල මං මේ කියන විදිරි හිත පුහුණු කලොත් උපරිම අුරුදු හතයි රහත්ව නෝකිව මේ සතිපට්ට අනි වැඩුව බැරිවෙලා හරි රහත්වවෙන්න බැරිම වඋනොත් මහනෙන අනාගාමි වෙලා ඉන්නයා කිව්වා. පැරි වෙලා හරි රහත්වන්න එතන මෙහා පැත්තන ය ඉඩ දිියන්නනැකිවවා. එතොට එක බුදුකිෙනෙකි සිංහනා දෙයක්න. නිකන් කරලා බලනක යුතුකමක්න යුක්තියක් න පින්නොත්න නිකම් පොඩ්ඩ එක කරලා බලනික. එතොට මේ විපදෙමින් මැරමින් ආපු ගමනි විදඳව විඳවාආපු අමන අපිට කරන්න බැරියක් න මේ නි මේේ. ඒ කරන්න පුළුවන්දයක් ඉතින් අරවාසනාව කියන මේ හැබයි ෝක ගුඩාකි නො එක දවුණු කරන විශසාාල පිරිිසක්කින්නවා දැන් දැම් එක දවුණු කරන ඔය මේ ලෝකයේ පුදුම උමනාවකින් මේ දවුණු කරගන යනවා ඒන දේ දවුණු රටවල්ල දැම් දෙවියන් වසේ පිළිගන්නේ ඇතරම ලෝක ලංකාේ මිනිසු සමහර පාස්්ටවරු කියනවා දේවාකි වගේ පපුත්තොල් ියාගත්තට ලෝකෙහිෙම නෑ ලෝකෙ මනිස්සු මේ මැවම්වාදේ ප්‍රතික්ෂේප කර මිනින්නේ එතේ මැව්වාද ප්‍රතික්ෂේප කරමින්න වෙලාක ලංකා මිනිසන් මේ විශ්මිත කවීම කොත්ට මේම පයින්හවටඒ පයින්ග හපු එකමයි ලංකාවට ආදෙන් නැති වන්න හේතුව ලංකාමනිසුන්ට හයා දෙන්නේ හරියන්නෑ ලංකාව මිනිසු ඇයි ඒන් භාගතුන් වහන්ේකි බුදුරජාන්ස පා පිණිව වංචගේ දීත් ලංකායි බදාසන පිට ොක ලැක එහෙම කියපු එකේ? ි්‍යා දෘෂ්ටිය පැත්තට ලංකා මිනිසු දුවන විල්ල හටියට ලංකා මෙහමහරි අන්තන් ආර්ිකය ගැ ගැහි තියනෙන අපි සත්තුුවෙන්න්දෝන මොකුද මේ ලංකාව කියන්නේ මේ නිකම තැනක් නෙමී විශාල දෙවියන්ගේ ආකර්ශණයක් තියෙන විශාල ලංකාවකන් දෙවවරු විනිතාන්තරය වදුරමාණ කරන ධාතුන් වහන්සලා විශාල ප්‍රමාණයක් වැඩඉන්න මහා දවිදිය තැනක් මේ ලංකාව කියන්නේ එතුන් මෙතනද ධරම අප මග හැරුණු ඒක පෙන්වත්න අපට අභාග්‍ය එතුර ඔඒ විදියට වඩාගෙන යනවන්ර විදර්ශනාවටක් තුව නෝ කියනමකදන ම දැමි පැක් ේලාවත් තිවරවෙලා තියෙන නිසා මි කියන්නේ කෙටේ විදර්ශනක ෝකගලන් තේර න්නේ ද මකවට ම මත උසග නකට මගේ ඇත බරදැනන්නේ පට විධාතුවට අදාලු රෝප කලාපව වැඩිනිික්කටති මගේ කතාවක් විතරනී ඕක එතරොල ඕකල්ලන්ගේ මත්දැකිමක්ඉදිරක දකිින් ඕන කොහොදැකින්න නොද. ඉස්සල්ලම භාවනාවෙන් වහඩි වෙලා බලනවා? ඕ ැ සක්මන ඇතුළෙම කරන විදිහ අපි හරිම ලස්සන්ට මේ කාලි ලති නො ඉරිියාපත පබ්බේ ගැන ප්‍රතිපලතියනවා හරියටම ලංකාමට ප්‍රතිඵල තියෙන මිනිසු හබලතිනවා දැ වාඩි වෙලා ඔගොල් හොඳට ඇස් දෙක පියාගන ඉස්සල්ලම් බලන සතිපට්ටානය ඇතුළේ වාසය කරන ගමම් බලනවා මේ උපතසා මරණය දෙක අතරබි දෙෙන රූප එක අපිට ප්‍රකටයිහිමි ඉපදනාි මැරල යන එච්චන ඩම්පට මේ වෙලාම නාමරප පම්පා බිදඳනාආකාරේ රූපේ ිඳන්න කොඳද රප කලාප එක තේරෙන්නේනි උත්පත්තිය සහ මරණයේ දෙකා අතර බිඳන රූපය අපි විදර්ශන කරනගන අරණීත්‍යයයි අනාත්මයි මේ රූපේ පටවියන්න මූලික සවුම් දර්ශන ඥානයක් දක්ව අපටඒ ගෝචරනයන. ඉතාම උත්පත්යයි මරණයයි දෙක අතර බිඳන රූපේ දහාාපි බලන්න. ඉස්සල්ලම් එක අපි කියනවා මේ කලාප විදර්ශනාව කියනේ. වි දම ලික යාමක විදර්ශනාව කියනෙ කද පටි පාටි විදර්ශනාව කියනෙම කද කියල ද සො දශ යන ලොන හ ලන්න අන්නේ විදියට හත් ක්‍රමයකින් විදර්ශනා කරගන කොට හත්ක්‍රමයකින් මූලික වසින් උපතසා රණ අර බිඳන්න රපේ හතමයි බිඳි බදිදියනො කියල ලන්න ඊට පත්ස බලනවා දැන් රූපේ බිදෙ නා දරමට අන දම අ උත් න කියල ට හිතක් හ සන්නේ. හැබයි අත උත්සන් හොන කියල හිතක් පහල වනා කියල එකැන එහම හිතක් පහල වෙනකොටම සිතින් නිපදවනවා චිත්ත කියියවායෝ දහතුව කියල ධාතුවා අතපයි හසුරුවන්න වා යොදහතුව නිසා මේ බුදුරජසක විශමිත කියවීම ඇතුලික කියනික බට හිර විද්‍යා ඇතු කියී වන්න දන්න එපා ඒ කියවීම වෙන එක. දැම්ම මගේ මගේ සිතින් චිත්තකිරිය වායෝධහතුව නිපදවේ නැත්තං ඔසවණඩඕවනු සිතක් පහල වෙලා සිතින් තමයි ඒවායෝධතු නිපදව එක නිපදවේ නැතම්ටම අතහරවන්නඩ මොකොත් කරන්න බැක වේගෙන් වගෙන් වෙනවා වේගෙන් වේග හැබැයි සිතෙන් චිත්තකිරිය වායෝධහතුව නිපදවත් ස්නායු ක්‍රියාකා රිත්ත එහෙම යතා පරිදි නැත්තං ඔසවණ්ඩඕන කියලා හිතක් තිබ්බත් අත ස්ෝගන්න බෑ ැ එහනම් එහෙම් දැන් නාම රූපධර්ම අන්‍යමං්‍ය වසින් යැපෙන්න නම් මේවා යතා පරිදි ක්‍රියාත්මක වෙන්න නහන රපත් යතාත පරිදි තියෙන්න්න ඕන දැන් අන්සභාගේ රෝගියකුට අතු උත්සන්න ඕන කියල හිතින් සඥාවත් දෙනවා සිතින් චිත්තකිරේ වායෝද හතුවත් නිපද වනවා නොති අතුසකන්න බෑ ඒඒ මිනාම රූපධර්මය අන්‍යමඥ්‍ය වසින් යපෙන විදිිය බලන්ඩෝන සිති භාවනාමයයක් දැකීමක්කිද ඒක බලනනිකට අපි කියනවා පින්වත්න්නේ ඒකට අපි කියන්නේ යමක විදර්ශනාව කියලා. නමරූප ධර්ම ඉිනිකට ඇපි මත ඇ අපිෙනවා කියනක විදර්ශනා කරනවා. ඔය ගැන මේ අරූප සප්තක විදර්ශනාව කියලා මේ පහමම සතිය ඇතුළට අපිකරපු දේශනා තියනවා පහවි තුනක් විතර තියෙනවා ඒ දේශනාතුුණ අන්තර්ජාලය තියෙනවා ඒ ටිකත් හොයලා මෙතන්ට මෝක යොදාගන පුළුවන්නන් ටිකටික පුහුණු කරන්න. හැම වෙලාම ඔන්න එැහැ. ො එකොට ඕගොල්ලන්ටම ඕගල්න්ගේ ඥායක් වට මේ එක දැනන්න පටන්ගන්නවා මේ තාත භාගතුන් හන්සගේ මේ ඥානය ඕගොල්ලගේ ඥානයක් බවට ඕගොල්ලන්ගේෙම හිතට දර්ශනය වෙනවා. හිත වැඩෙනකොට මේ හිත වැඩෙනකොට ඒක වෙන්නේ හිත වැඩින් නැති වෙලාවක එක දර්ශනය වෙන්නේ ගණ සඥාවට විතර අපි හිත වැඩෙන් නැති වෙලාවටහුවවෙන්නේ. එතකොට ඔගොල්ලන්ට ඔය සත්ව පුද්ගල භාවේ වටිනාකම අඩුවෙලා යථාර්ථවාදී අවබෝධය පැත්තට ටිකටික එකතුෙන්න්න පුළුව. එබඳු එකතුවක් කදාගන්න ගිහිජීවිත ඇතුලේ සතිපට්ටානි වඩන්න ටිකටික වඩනකොට හිත නිවෙනවා. එතුට හිත නිවෙනකොට එනිවිච්ච හිතකින් ඕගොලන්න මේ අතාාර්ථය දර්ශනී වෙලා පෙනේ යම්දවසක. එදාට තමයි හරියටම සද්ධහ උපදින්නේ. එදා වෙනකක් ගල්ග තියෙන ්‍රද්හාව ඕනම් වෙලාකු වෙනස්සන්න පුළුවන්. එදාට තමයි ඔබට හරිීයටම සද්ධහ උපදින්නේ. අන මේ බුදුරජානස වදාලෙක මන්නත් තරම් ඇත්තත් හන්ස කියපු කතාව මොන්න තරන් යතාාර්ථවාදිකාන්දි කරේ දර්ශනදහපදිනෝ. ඒ දවසට ඉක්මින් ඉක්මණින් එකතු වෙන්න. ඔබ හැම දෙනාටම මේ දේශනාව ජීවිතාව බෝධය ධර්මාව බෝධය පිණිසම උපකාරවේවා